ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අද අපි 10 ශ්‍රේණියට අදාළ වර්ගජ ප්‍රකාශනවල සාධක පාඩම ඉගෙන ගනිමු. මේ වීඩියෝ එක ඉදිරියට යන කලින් ඔගලන්ට මේ පාඩමට සම්බන්ධ පෙර දැනුම මතක් කරගන්න අවශ්‍ය නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පාඩමට අදාළ වීඩියෝවල ලින්ක් මම දාලා තියෙනවා. හොඳයි, අපි පාඩමට යමු. මුලින්ම අපි බලමු ඔගල නවයේ ශ්‍රේණියේදී ඉගෙනගත්ත ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක හොයන දැනුම භාවිතා කරලා මේ ගණන හදන්නේ කොහොමද කියලා. අපි නවයේ ශ්‍රේණියේදී කතා කරේ මේ විදිහටම තියෙන, හැබැයි මේ අවසාන පදය සංඛ්‍යාවක් පමණක් තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. එතනදී මේ 12xy වල xy දෙකම වෙනුවට එක වීජිය පදයක් තියෙන මැද පදයක් තමයි අපිට ලැබුණේ. නමුත් මෙතනදී කිසිම වෙනසක් නැහැ. එකම වෙනස වීජිය පද දෙකක් තියෙනවා. ක්‍රමය ඒ ක්‍රමයමයි. අපි ගත්තේ මැද පදය හැර ඉතුරු පද දෙකේ ගුණිතයනේ. මෙතන ඒ විදිහටම ඉතුරු පද දෙකේ ගුණිතය ගත්තම 20x² y² කියලා පදයක් ලැබෙනවා. ඊළඟ පියවරේදී අපි 20x² y² ලැබෙන්න පුළුවන් විදි මොනවද කියලා ලියාගත්තා. 20 ලැබෙන්න පුළුවන් 20 ගුණ කිරීම එක. නමුත් මෙතන x² y² ලැබෙන්න ඕන නිසා එක x එකක් සහ y එකක් හැම මේ ලියන සංඛ්‍යාවකටම අපි යොදනවා. මොකද මේ දෙකේ ගුණිතයනේ මේ 20x² y² ලැබෙන්න ඕන. ඒ නිසා ඊළඟට ලැබෙන්න පුළුවන් 4 5, 4xy 5xy විදිහට අපි ලියනවා. ඊළඟට ලැබෙන්න පුළුවන් 10 2, 10xy 2xy. මෙතන ධන 12xy තියෙන්නේ. එහෙමනම් අපි මේ එක්ක යුගල් එකතු කරලා බලමු 12xy ලැබෙන අවස්ථාවක්. මේ අවසාන අවස්ථාවේදී තමයි 12xy ලැබෙන්නේ. එහෙමනම් අපිට 12xy වෙනුවට 10xy සහ 2xy ආදේශ කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දැන් මෙතන පද 4ක් තියෙනවා. ඒ පද 4ක් තියෙන අවස්ථාවවලදී 4ේම පොදු සාධකයක් නැත්නම් අපි පද 2ක් පමණක් සලකලා පොදු සාධකේ ලබා ගන්නවා. එහෙමනම් මේ මුල් පද දෙක අපි ගත්තොත් y වාරයක් y ධන 10x විදිහට ලියන්න පුළුවන්. ඊළඟට ඊළඟ පද දෙකේ 2 පොදුයි 1x එකක් පොදුයි. එහෙමනම් 2x කියන මුළු පදේම පිටතට ගන්න පුළුවන්. වරහන තුල ඉතුරු වෙනවා y ධන 10x විදිහට. මෙන්න මේ විදිහට. දැන් ඕගලන්ට පේනවා මෙතන තියෙන්නේ එක පදයක්, මෙතන තියෙන්නේ එක පදයක්. ඒ පද දෙකේ y ධන 10x කියන එක පොදු පදයක්. y ධන 10x පිටතට ගත්තම ඉතුරු වෙනවා y ධන 2x. දැන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේක අපි මේ විදිහට සාධක හෙව්වට පස්සේ අපි කොහොමද ඒ පිළිතුර නිවැරදිද කියලා පරීක්ෂා කරන්නේ? ඔගලන්ට ආවි මේ උත්තරේනේ. අපි ඒ උත්තරේ ලියා ගන්නවා. ඊට පස්සේ මතකද වීජීය ප්‍රකාශන පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා මේ වගේ තියෙන වරහන් දෙකක් සුළු කරගන්න විදිය. y y ධන 2x න් ගුණ කරනවා, ධන 10x y ධන 2x න් ගුණ කරනවා. හරියට ඔයගොල්ලෝ ගාන හදලා නම්, හරියට සාධක හොයාගෙන නම් පිළිතුරෙන් මේ සුළු කරාට පස්සේ මෙන්න මේ පිළිතුර ලැබෙන්න ඕන. අපි බලමු සුළු කරලා. y වාරයක් y, y වර්ගය, y වාරයක් 2x, 2xy, 10x ගුණ කිරීම y, 10xy, 10x ගුණ කිරීම 2x, 20x වර්ගය. දැන් මෙතන y වර්ගයේ සුළු කරන්න බෑ තවදුරටත්. 20x වර්ගයේ තවදුරටත් සුළු කරන්න බෑ. ඔගොල්ලන්ට පේනවා 2xy සහ 10xy සුළු කරාම 12xy කියලා පිළිතුර ලැබෙනවා. එහෙමනම් මෙතන බලන්න මේ පිළිතුරම අපිට ලැබිලා තියෙනවා. ඔගොල්ලෝ ගානක් හැදුවට පස්සේ මේ විදිහට පිළිතුර පරීක්ෂා කරන්න පුරුදු වෙන්න. මොකද ඔගොල්ලෝ මහන්සියලා ගාන හදලා පිළිතුර වැරදිනම් මහන්සිය අපරාධයි. අපි තවත් ගණනක් බලමු. ගාන කොච්චර සංකීර්ණ වුණත් ක්‍රමය එකමයි. අපි කරන්න ඕන එකම දේ ප්‍රවේශමෙන් සුළු කිරීම. දැන්
තුනයි පී වර්ගය ගුණ කිරීම 24යි කිව් වර්ගය. ඕගොල්ලොන්ට මතකයි අපි මුලින් හදපු උදාහරණෙත් මෙතන පී වර්ගයේ මෙතන ඉස්සරහා තියෙන වර්ගපදේ සංගුණකයක් තිබ්බේ නැහැ. තිබුණේ 1. දැන් අපි මේ දෙක ගුණ කරාම පුරුද්දට 24 කියලා යොදන්න බෑ. මොකද මෙතනත් සංගුණකයක් තියෙනවා. එහෙමනම් 3යි p වර්ගයේ 24යි q වර්ගයෙන් ගුණ කරාම පිළිතුර ලැබෙනවා 72යි p වර්ගයේ q වර්ගයේ. දැන් 72 ලැබෙන්න පුළුවන් විදි කල්පනා කරන්න ඕනි. මෙතනදී ඔයගොල්ලන්ට මතකයි මේ දෙකේ ගුණිතයේ ධනාගයක් වුණාට මෙතන තියෙන ඍණාගයක් නිසා අපි ආදේශ කරන්න වෙන්නේ ඍණාගයන්. එහෙමනම් අපි සලකන්නේ ඍණ ගුණ වෙලා ධන වෙන අවස්ථා. එහෙමනම් එකක් තමයි 72වරක් 1, ඊළඟට 36වරක් 2, 24වරක් 3, 12වරක් 6, 18වරක් 4, 9වරක් 8. දැන් මේ පද එකතු කරාම තමයි මේ මැද පදේ 17 ලැබෙන්න ඕනේ. අපි බලමු 17 ලැබෙන්නේ මොන අවස්ථාවේදීද කියලා. 72යි 1යි 73යි, 36යි 2යි 38යි, 24යි 3යි 27යි, 12යි 6යි 18යි, 18යි 4යි 22යි, 8යි 9යි 17යි. එහෙමනම් මෙන්න මේ අවස්ථාව තමයි අපි සලකන්නේ. හොඳට මතක තියාගන්න p වර්ගයේ q වර්ගයේ කියලා දෙකක් ඇවිත් තිබ්බා. ඒ නිසා pq කියලා මේ පද දෙකටම යොදන්න. මොකද මෙතන ආදේශය වැරදුනොත් ඕගලන්ට ගාන එතනින් එහාට වරදින්න පුළුවන්. දැන් ගාන මම නැවත ලියාගෙන තියෙනවා. ඊළඟට ආදේශය කරා අපි. දැන් අපි එක් එක් පදය සලකලා හිමීර සුළු කරගමු. 3p ඍණ 9 pq. ඔගලන්ට පේනවා 3 p කියන්නේ පොදු සාධකය. එහෙමනම් ඉතුරු වෙනවා p ඍණ 3 q. ඊළඟට ඍණ 8 q තමයි පොදු සාධකය. එහෙමනම් ඉතුරු වෙනවා p ඍණ, මොකද මෙතන ධන ලකුණක් තියෙන්නේ. අපි ඍණ 8 තමයි පිටතට ගත්තේ. එහෙමනම් ඍණ ඍණ ධන ලැබෙන්න ඕනි ඍණ 3 q. මේ විදිහට දැන් අවසාන වශයෙන් පිළිතුර ලැබෙනවා. මේ පද දෙක සැලකුවොත් පොදු පදේ විදිහට පීරින 3q එළියට ගන්න පුළුවන්. පීරින 3q වාරයක් 3 පීරින 8q. ඊළඟ උදාහරණය. නවයේ ශ්‍රේණියේදී හැදුවා වගේම ගණනක්, හැබැයි මෙතන සංගුණකයක් තියෙනවා. 9වරක් 4 ඍණ 36යි y වර්ගය. මොකද මෙතන ඍණ තියෙන නිසා. දැන් මේ අවස්ථාවේදී අපි ඉස්සෙල්ලම විය හැකි සංඛ්‍යා යුගල් ටික තීරණය කරගනිමු. 36 ලැබෙන්න පුළුවන් 36වරක් 1, 9වරක් 4, 12වරක් 3, 18වරක් 2, 6වරක් 6. දැන් ඕගොල්ලෝ දන්නවා ඍණ 36 ලැබෙන්නේ එකක් ධන එකක් ඍණ අවස්ථාවේ. අපිට අවශ්‍ය පිළිතුර වෙන්නේ 16. එහෙමනම් වෙනස 16 වෙන තැන අපි හොයාගන්න ඕන. අපි බලමු 36යි 1යි අතර වෙනස 35යි, 9යි 4යි අතර වෙනස 5යි, 12යි 3යි අතර වෙනස 9යි, 18යි 2යි අතර වෙනස 16යි, 6යි 6යි අතර වෙනස 0යි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ 16. එහෙමනම් මෙන්න මේක තමයි ආදේශ කරන්න ඕනේ. ආදේශ කරන්න කලින් අපි ධන සහ ඍණ ලකුණු දෙක තීරණය කරලා ඉන්න ඕනේ. ඍණ 16 ලැබෙන්න නම් ඍණ 18 වෙලා ධන 2 වෙන්න ඕනේ. දැන් අපි ආදේශ කරමු. ඊළඟට අපි සුළු කරගමු. ඕගලන්ට පේනවා දෙකටම පොදු 2y. එහෙමනම් ඉතුරු වෙනවා 2y ඍණ 9. මෙතන ඊළඟ පද දෙකේ සාධකයක් නැහැ. සාධකයක් නැති අවස්ථාවලදී අපි ඔගලොන්ට මතකයි අපි ගන්නෙ 1 පිටතට. එහෙමනම් ධන 1 පිටතට ගත්තොත් වරහන තුල 2y ඍණ 9 කියලා අපිට ලියන්න පුළුවන්. දැන් ඊළඟ පියවරේ මේ ටික ලියා ගන්නවා. ඊළඟට 2y ඍණ 9 මේ පද දෙකටම පොදුයි. එමනම් 2y ඍණ මේ පිටතට ගන්නවා. ඉතුරු වෙනවා 2y ධන 1. හොඳයි. ඊළඟ උදාහරණය. දැන්
සම්පූර්ණයෙන්ම වෙනස් උදාහරණයක් ලැබිලා තියෙන්නේ අපි මේ වෙනකන් සාකච්ඡා කරපු උදාහරණ වලින්. අපි අපිට පහසු විදිහට මේ ප්‍රකාශනය සකස් කරගන්නවා. ඔගලොන්ට පේනවා x වර්ගයේ හරය මෙතන තියෙන්නේ නොපෙනුනාට 1. අපිට පොදු හරය විදිහට මේ පද තුනේ ගන්න පුළුවන් 4. එහෙමනම් 4 හරය වෙන විදිහට අපි සකස් කරගමු. එහෙමනම් අපි බලමු හරය 4 වෙන විදිහට මේ ප්‍රකාශනයේ ලිව්වොත් වෙනසක් නොවෙන්න අපි උඩටත් 4 x වර්ගයේ යෙදුවම මේ 4ට 4 සුළු වෙලා x වර්ගය ලැබෙනවා. මෙතන හරය 4 තියෙන නිසා මේ පදේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. 15 බෙදීම 2 හරය 4 වෙන විදිහට සකස් කරගත්තොත් ලැබෙන්නේ 30 බෙදීම 4 විදිහට. දැන් අපි මේ පද තුන ඊළඟ පියවරේ ලියාගමු. හරය පොදු හරය විදිහට 4 යොදලා. 4x වර්ගය 7x ඍණ 30. දැන් මේ ආපු පිළිතුරෙන් අපි 4න් 1 විදිහට මේ හරය පිටතටම ගන්නවා මෙන්න මේ විදිහට. කිසිම වෙනසක් කරේ නැහැ, 4 පිටතින්ම ලියාගත් එකයි අපි කරේ. දැන් ඕගොල්ලොන්ට පේනවද මේ 4න් 1 හැර ඉතුරු කොටස අපිට හුරු කොටසක්. මෙතන පහළටම ගාන හදනවට වඩා පැහැදිලි වෙන තැනක හදලා, වෙන තැනක කියලා කියන්නේ ඒ කොළේම වෙන තැනක හදලා පිළිතුර මෙතෙන්ට ආදේශ කරන එක. ඒ නිසා අපි වරහන තුල තියෙන මෙන්න මේ වර්ගජ ප්‍රකාශනය මේ විදිහට පැත්තකින් ලියාගමු. දැන් කලින් විදිහමයි මේ පද දෙක ගුණ කරාම ඕගොල්ලන්ට ලැබෙනවා 120ක්. හැබැයි මෙතන ලැබෙන්නේ මතක තියාගන්න ඍණ 120ක්. මොකද ඍණ 30 4න් ගුණ වෙලා තමයි පිළිතුර ලැබිලා තියෙන්නේ. එහෙමනම් 120 ලැබෙන්න පුළුවන් විදි ටික අපි ඉස්සෙල්ලා කල්පනා කරමු. 40වරක් 3, 120වරක් 1, 60වරක් 2, 20වරක් 6, 15වරක් 8, 30වරක් 4, 24වරක් 5. දැන් ඍණ 120 ලැබෙන්න එකක් ධන එකක් ඍණ අගයක් අපි ලියන්න ඕන. ඒ වගේම වෙනස 7ක් වෙන්නත් ඕන. එහෙමනම් අපි වෙනස 7ක් වෙන කොයි අවස්ථාවද කියලා ඊළඟට හොයමු. 40යි 3යි අතර වෙනස 37යි, 120යි 1යි අතර වෙනස 119යි, 60යි 2යි අතර වෙනස 58යි, 20යි 6යි අතර වෙනස 14යි, 15යි 8යි අතර වෙනස 7යි. අපිට අනිත් දෙක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එතනින් එහාට අනේක අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපිට ඕනි පියවර මෙන්න මේ පියවර. අපි 15ට ධන යොදලා 8ට ඍණ යෙදුවොත් අපිට ප්‍රකාශනය අවශ්‍ය විදිහට ලැබෙනවා. දැන් ඊළඟ පියවරේ අපි ආදේශ කරමු ධන 15x ඍණ 8x සුළු කරගන්න මේ 4x වර්ගයේ ධන 15x ගේ සාධක අපි ගත්තොත් පිටතට x කියලා ලැබෙනවා. වරහණ තුල 4x ධන 15. ඊට පස්සේ මේ ඊළඟ පද දෙකේ පොදු පදේ ලැබෙන්නේ ඍණ 2 විදිහට. වරහණ තුලට ඉතුරු වෙනවා 4x. මෙතන මතක තියාගන්න ඍණ ලැබෙන්න නම් අපි ලියන්න ඕන ධන. එහෙමනම් ධන 15. ඊළඟට මේ පද දෙකේ පොදු පදයේ 4x ධන 15 ඉතුරු වෙනවා x ඍණ 2. දැන් ගණන තාම ඉවර නෑ. අපි ගණන මගකින් නවත්තලා වෙන තැනකින් සුළු කරන්න තමයි ගියේ. දැන් මේ ලැබිලා තියෙන්නේ 4x වර්ගයේ ධන 7x ඍණ 30 වෙනුවට සාධක. ඒ සාධක දෙක මේ විදිහට අපි ආදේශ කරනවා. එහෙමනම් මේ තමයි අන්තිම උත්තරය. හොඳයි, අපි පාඩමේ ඉදිරියට යමු. වර්ග දෙකක අන්තරයක් ලෙස දක්වන ප්‍රකාශනවල සාධක ඕගොල්ලෝ මේ කොටසත් නවයේ ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. ඕගොල්ලන්ට මතක ඇති අපි මේ විදිහ ප්‍රකාශනයක් ලබා ගත්තා. වර්ග දෙකක අන්තරය කියලා කියන්නේ කිසියම් සංඛ්‍යා දෙකක් වර්ග විදිහට ලියලා අඩු කිරීමේ ලකුණකින් සම්බන්ධ වෙලා තියෙනවනම් සාධක. දැන් අපි මෙතන ගමු p වර්ගය ඍණ q වර්ගය කියන්නේ p ධන q සහ p ඍණ q විදිහට ලියන්න පුළුවන්. අපි උදාහරණ දෙකකින් නැවත මතක් කරගමු. 4 t වර්ගය ඍණ 25 k වර්ගය. මෙතන 4 විදිහට දීලා තියෙනවා නම් 4 ලැබෙන්නේ දෙකේ වර්ගය කියන අවබෝධය ඕගොල්ලන්ට දැන් තියෙනවා. එහෙමනම් මෙතන ඊළඟ පියවරට යන්න කලින් මෙතනත් අපි වෙනස් කරගනිමු. 25 කියලා කියන්නේ 5 වර්ගය.
එමනම් පොදු අරහණක් විදිහට යොදලා අපිට මෙහෙම ලියන්න පුළුවන් 4යි t වර්ගය කියන්නේ 2යි t ගේ සම්පූර්ණ වර්ගය ඍණ 25යි k වර්ගය කියන්නේ 5යි k ගේ සම්පූර්ණ වර්ගය 2යි t ධන 5යි k 2යි t ඍණ 5යි k හොඳින් මතක තියාගන්න හැම පදේම වර්ගයක් විදිහට ගාන තියෙනවා නම් තමයි අපිට පිළිතුර මේ විදිහට අවසානයේ ලියන්න පුළුවන් නැත්නම් පිළිතුර වර්ධිනවා දෙවැනි උදාහරණය 113 වර්ගයේ ඍණ 13 වර්ගයේ යගේ සොයන්න. දැන් මේ ඉගෙනගත් දේ යෙදීමක් තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 113 ධන 13, 113 ඍණ 13, 113ට 13ක් එකතු වුණාම පිළිතුර ලැබෙනවා 126 විදිහට. 113ෙන් 13ක් අඩු වුණාම ලැබෙනවා පිළිතුර 100. එහෙනම් ඊළඟ පියවරේ 126 100ෙන් ගුණ කරාම පිළිතුර පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් 12600. අපි මීට වඩා ටිකක් සංකීර්ණ ගණනකට යමු. ඕගොල්ලන්ට මේ විදිහේ ගණනක් දීලා තියෙනවා කියලා හිතන්න. දැන් මෙන්න මේකයි ප්‍රකාශනය. මේ ප්‍රකාශනයේ විදිහට ලියන්න ඕනි අවශ්‍යතාවය මේ ගණනේ සම්පූර්ණ වෙලා තියෙන්නේ. දැන් මම ඕගොල්ලන්ට පැහැදිලි වෙන විදිහට මේ වර්ග සංඛ්‍යා දෙක වර්ණ වලින් යොදනවා. දැන් අපි බලමු ඊළඟ පියවර ලියන විදිහ. මේ දම් පාටෙන් යොදලා තියෙන වර්ගයෙන් 1යි, නිල් පාටෙන් යොදලා තියෙන වර්ණයෙන් 1යි. ඊළඟ වරහනට එන්නේ දම් පාටෙන් යොදලා තියෙන ප්‍රකාශනෙන් 1යි, නිල් පාටෙන් යොදලා තියෙන ප්‍රකාශනෙන් 1යි. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ වර්ගයේ බෙදෙච්ච විදිහ. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි මේ 5 සහ 11 සුළු කරන්න පුළුවන්. 16 විදියට මෙතන 5 ඍණ 11 සුළු කරන්න පුළුවන් ඍණ 6 විදියට අවසාන පිළිතුර ලැබෙනවා මෙන්න මේ විදියට. ඊළඟ උදාහරණය. මෙතනත් වර්ග දෙකක අන්තරය කියන අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙමනම් අපි කලින් වගේම වර්ණ යොදාගත්තොත් පළවෙනි වරහන අපිට ලියන්න පුළුවන් මේ විදියට කොළපාටින් යොදලා තියෙන ප්‍රකාශනෙන් 1යි, දුඹුරු පාටින් යොදලා තියෙන ප්‍රකාශනේ 1යි ධන ලකුණකින් සම්බන්ධ වෙනවා. ඊළඟට කොළ පාටින් යොදලා තියෙන ප්‍රකාශනෙන් 1යි, දුඹුරු පාටින් යොදලා තියෙන ප්‍රකාශනෙන් 1යි ඍණ ලකුණකින් සම්බන්ධ වෙනවා. මම මෙතන වරහන් වර්ග දෙකක් යොදාගෙන තියෙන පැටලෙන නිසා අපි මේ වරහන සුළු කරගන්න ඕනි. ධන 1 විදිහට මෙතන පිටින් තියෙනවා නම් වරහන ඉවත් කරාට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහටමයි එන්නේ. හැබැයි මේ ප්‍රකාශනයේ 3x ධන 8 මෙතන තියෙන්නේ ඍණ 1 නම් ඔගලන්ට පේනවා මේ ඍණ 1ත් එක්ක ಗುಣ වෙලා ඊළඟ පියවරේ ඍණ 2x ධන 1 විදිහට ප්‍රකාශනය වෙනස් වෙනවා. මෙන්න මේ ටික. දැන් තාම ඉවර නෑ. තාම සජාතීය පද තියෙනවා. 3x ධන 2x කියන්නේ 5x. 8 ඍණ 1 කියලා කියන්නේ 7යි. මෙතන 3x ඍණ 2x කියලා කියන්නේ x, ධන 8යි ධන 1යි කියලා කියන්නේ ධන 9යි. මෙන්න මේ විදිහට ප්‍රකාශන දෙක ලැබෙනවා. හොඳයි. 10 ශ්‍රේණියට අදාළ වර්ගජ ප්‍රකාශනවල සාධක පාඩම් මෙතනින් අවසන් වෙනවා. ඊළඟ දවසේ අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.